දාසේදන එලියට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එලියට යන බලාගෙන නෙමෙයි අපි ආණ්ඩුවෙන් එලියට ආ. ඊට පස්සේ එතන සමහර කීප දෙනෙක් පොට්ටුවත් එක සම්බන්ධතාවයේ තිබුණා. මම කිව්වේ මම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳගෙන විපක්ෂ වැඩ කරා. මට පක්ෂ දාලා යන්න බැහැයි කියලා. මම පොට්ටුවට එකතු වෙන්නේ නැහැයි කියලා. අනාගතේ පොට්ටුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එකතු වෙලා පුළුල් වාමාංශික වැඩ පිළිවෙලකට යනවා නම් මම එතන ඉන්නවා. හැබැයි ඉන්නේ පක්ෂය ගන්න තීන්දුවත් එක්ක. ඒ නිසා මම බොහොම පැහැදිලිව කියන්න කැමති මම කොහෙවත් ගිහලා නැහැ. ආණ්ඩුවෙන් ඉවත් වුණා. සමහර ආණ්ඩුවෙන් ඉවත් වුණාම හිතන්නේ ගිහලා පොට්ටුවට ඉවත් වුණා කියලා. එහෙම වෙන්නේ නැහැ. ඉන්න කොහෙවත් ගිහලා නැහැ නේ මම විපක්ෂේ ඉන්නවා. දැන් විපක්ෂෙට ගියාම මේකක් නැහැ නේ හැමදාම මේ ගිය ගමන් ගිහලා පොට්ටුවට හේතු වෙන්න ඕනේ කියලා එක. දැන් ඒකම නේ වෙලා තිබුණේ ඉතිහාසයේ. ගිය කට්ටිය ඔක්කොම පොට්ටුවට හේතු වෙලා ඉවර වෙනවා. මට විපක්ෂේ ඉඳගෙන විමල් විරංශ මැතිතුමාලා ඉන්නවා. වාසු දිනනාකර මැතිතුමාලා ඉන්නවා. දිනේෂ් ගුණවර්ධන මැතිතුමාලා ඉන්නවා. ගම්මන්පිල මැතිතුමාලා ඉන්නවා. ඒ වගේ මමත් විපක්ෂේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉඳගෙන වැඩ කරනවා. ඉතින් ගන්ධබ්බු කියන්නේ මේ 15 හැම කෙනාම නම් ඒකාබද්ධ විපක්ෂේ වැඩ කරගෙන යනවා 15ම. නමුත් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න පිරිසකුත් ඉන්නවා. 6-7 දිනක් ඔවුන් බලමණ්ඩල තියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ සියලු කටයුතු ටික කරනවා. ඉතින් සමහර ඊළඟ ඡන්දයක් වෙනකොට කොයි වගේ තීන්දුවක් එයිද කියලා දන්නේ නැහැ. හැබැයි 15ම ඒකාබද්ධ පක්ෂයත් එක්ක වැඩ කරනවා. හැබැයි පොට්ටුවට ගිහිල්ලා නැහැ. නෑ මම මුලේ ඉඳලම කියපු කාරණය තමයි මං කිව්වා අපිට අනන්‍යතාවයක් තියෙන්න ඕනේ. මම කිව්වා අපි 16 දෙනා එළියට ඇවිල්ලා ඒ 16 දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳිමින් හැබැයි ඒකාබද්ධ පක්ෂයේ කණ්ඩායමක් විදිහට අපිට වැඩ කරන්න ඉඩ දෙන්න. ඉතින් ඉඩ දුන්නේ නැහැ නේ. ආපු ගමන්ම ගහන්න පටන් ගත්තනේ දිගහර නැතුව. ඔව් ඒ එකතු වෙන දවසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි පක්ෂත් එක ගන්න තීන්දුව ගන්න නැතුව ගිහිල්ලා වැඳ වැටිලා මේ බඩ ගාගෙන ගිහිල්ලා කකුල් දෙක වල්ලා වැඳලා හූ කියනකොට කෑ ගහනකොට බයිනකොට ගිහිල්ලා මේ පොට්ටුත් එක එකතු වෙන මට නම් කිසිම වුණාවක් නැහැ.